ලංකන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය විවිධ බාධා මැද පවත්වන්න මේ විද්‍ය අවසන් අදියරට ඇවිත් තියෙන්නේ. තරගාවලිය පවත්වන්න වර්තමානයේ තියෙන වසංගත තත්ත්වයක් ලොකු බලපෑමක් වුණත් තරගාවලිය සංවිධානය වීම මේ දවස්වල මිනිස්සු ඉන්න මානසිකත්වයෙන් ගොඩ එන්න හොඳ බෙහෙතක් කියලා තමයි ශ්‍රී ලංකා පළවෙනි ටෙස්ට් නායක බන්දුල වර්ණපුර කියන්නේ. ඕනෑම ලෙඩකට මානසික සුවය ගොඩක් වැදගත්. ඒ වගේම මේ දවස්වල ලෝකෙම දකින්න තියෙන සිද්ධියක බලාපොරොත්තු කඩ වෙලා හෙම්බත්තුණු සිත්වලට ක්‍රීඩාවෙන් යම් සහනයක් දෙන්න පුළුවන් නම් ඒකත් ගොඩක් වැදගත්. ඇත්තටම මේ තරගාවලිය සංවිධානය කිරීම ක්‍රීඩකින්ට විතරක් නෙවෙයි. මේ දිනවල සෞඛ්‍ය ගැටලු සහ වෙනත් ප්‍රශ්න වලට මුහුණ දී සිටින ක්‍රීඩාවට ආදරය දක්වන ලබන අපේ ජනතාවටත් විශාල වශයෙන් කායික මෙන්ම මානසික සුවයක් අත්කර ගැනීමට මේ තරගාවලිය තුළින් හැකි වෙනවා. ඒ අනුව මේ වගේ තරගාවලියක් පැවැත්වීම සම්බන්ධව ක්‍රිකට් ආයතනයට ප්‍රශංසාව හිමි විය යුතුයි. ක්‍රීඩකිනුනා දිගටම ක්‍රීඩාවේ යෙදිලා හිටියේ නැත්නම් ඔවුන්ගේ දක්ෂතා අඩු වෙනවා. ඒ නිසා ඔවුන් අඩුම ගාන ව්‍යායාම වල හෝ නිරත විය යුතුයි. මේ වගේ වෛරසයක් රට තුළ ආසාදනය වීම නිසා ක්‍රීඩකයන්ට තරඟ වලට සහභාගී වීමේ අවස්ථාව අහිමි වෙලා තියෙනවා. ඒ වගේ අවස්ථාවක ඇත්තටම මෙවැනි තරඟාවලියක් පැවැත්වීම තුළින් ඔවුන්ගේ ක්‍රීඩා දක්ෂතා ගැන සැලකිය යුතු මට්ටමේ තක්සේරුවක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. තරගාවලියට සෙල්ලම් කරන තරුණ ක්‍රීඩකයන්ට මේ අත්දැකීම අනාගතයට ගොඩක් වටිනවා කියලා තමයි වර්ණපුර කියන්නේ. මේ වගේ තරගාවලියක් පැවැත්වීමේදී දේශීය තරඟවලදී සිය දක්ෂතා හිර කරගෙන ඉන්න ක්‍රීඩකයන්ට තම දක්ෂතාවයන් පෙන්වීමට පමණක් නෙවෙයි ජාත්‍යන්තර කරා යාමට හොඳ අවස්ථාවක් සැලසෙනවා. ඒ වගේම අපි දන්නවා අපේ ක්‍රිකට් ගහන හැම ක්‍රීඩකයෙකුටම ජාත්‍යන්තර තරඟ හෝ විදේශයන්හි පැවැත්වෙන තරඟවලට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබෙන්නේ හරි අඩුවෙන් කියලා. අන්න ඒ වගේ ක්‍රීඩකයන්ට එතරින් ඉන දක්ෂ ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කිරීමේදී ඔවුන් තරගයකට හැඩ ගැහෙන විදිය ක්‍රීඩා කිරීමේදී භාවිත කරනු ලබන විවිධ උපක්‍රම වගේ දේවල් පිළිබඳ වැඩි අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම ක්‍රීඩකයන්ට ක්‍රීඩා කටයුතු මෙන්ම ජීවත් වෙන්න සල්ලි උමනා කරනවා. මොකද ඔවුන් වෙන රැකියාවක් කරන්නේ නැති නිසා. අපේ කාලේ නම් අපි ක්‍රීඩා කලේ රැකියාවක් කරන ගමන්. නමුත් අද තත්ත්වය වෙනස්. අද ක්‍රීඩකින් කරන්නේ ක්‍රීඩා විතරමයි. එක්ක ලංකාවේ නැත්නම් පිට රටක. ඉතින් මේ වගේ තරගාවලියක් සංවිධානය කිරීමේදී ක්‍රීඩකයන්ගේ මූල්‍ය ගැටළු වලටත් මේ වගේ තරගාවලියක් පැවැත්වීමේදී විසඳුමක් ලැබෙනවා. IPL තරගාවලිය ගැන අපේ රටේ තිබුණු ප්‍රේක්ෂක උනන්දුවට වැඩි උනන්දුවක් මේ තරගාවලියට ප්‍රේක්ෂකයන්ගේ ඇති වෙයි කියලා තමයි වර්ණපුර කියන්නේ. මූල්‍යමය අතින් බැලුවහම වාසි වේද පාඩු වේද කියලා කියන්න අමාරුයි. ඒක තරගාවලිය ගහලම බලන්න ඕන. මේ තරගාවලියේදී ප්‍රවේශ පත්‍ර වලින් ආදායමක් එන්නේ නැහැ. කොමුණා තරගාවලියක් සාර්ථක කරගන්න අනුග්‍රහකායතන ඉදිරියට එන්න ඕන. ඒ වගේමයි ප්‍රේක්ෂකින් අපි දැක්කා IPL තරගාවලිය නරඹන්න අපේ ක්‍රීඩා ලෝලීන් දැඩි උනන්දුවක් දක්වුවා. ඉතින් අපේ රටේ වගේ තරගාවලියක් පැවැත්වෙද්දී IPL නරඹුවාටත් වඩා උනන්දුවක් දක්වાવી කියලා මම විශ්වාස කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවියේ එක අදහස් දක්වමින් තමයි වර්ණපුර මේ අදහස් ප්‍රකාශ කරලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.